निरूपणे अनु जीवित विवरणे एक कोटसाक जीवित निरूपणे अनु आत्म निरूपणे तवत एक कोटसाक अपि विवरण निरूपणन अतर सरिसरन्नन वेबु मनुआदि हंगीम नव नलुवेन इगी करना ओहु स्व स्वाभाविक नलु प्रतिरूपया हेतु गणना वक्ते पलमु हेतु एक दस नाम से हेता है मम वेदिका नाट्य सुगतपाल सिल्वा मगे गुरुतुमा गेम पटांगत्त हम रुपया पहलवे पाड़ियट वेदिका नाट्य वाले रंगपान इतन सीट और हतलिहट वाडा दशक हतरकट वाडा काल मेक पवत्वागने करपो कैपवीम विशाल कैपवीम एतुले अपिव निर्माणे कर गत्ता अपिव हदा गत्ता एवित रखने में अपिहरह समाजेट आवश्यकरण बहु देवल सेपे हुआ वर्तमान कहा प्रश्न वर्तमान टादाल प्रश्न दें मम कम करु एक निमे कला वैतुले कम करु शिल्पी एक निमे मम तनकुल कपन दवसे पड़िए लबन मनुष्य एक निवे शिल्पी एक खेटी तो मट तीन अनन्यता है मट तीन डेप्ते का गैमुरा तीन मट मंग आशा ये हम वैद करान मम මට ආවේනික වෙච්ච ක්‍රමවේදයක් තියෙනවා දිනපතා පඩියට මම රඟපාන්න යන්නේ නැහැ මං ගිහිල්ලා නැහැ යන්න මට ඌමනාවකුත් නැහැ මට සල්ලි ලොකුවට නැහැ හැබැයි මගේ අනන්‍යතාවය මං රැකගෙන මගේ ආදරණීය මේ විෂය හදාරමින් මං කියවමින් මං ඉන්නවා කවුරු හරි මං මම මගේ ක්‍රමවේදයට මාව කැඳවනවා නම් කැමති වෙනවා නම් මං උත් එක ගිහිල්ලා ඉතා සාධාරණ විදියට ඉතාමත් මෝනාවකින් මං ඒ වැඩේ කරලා එනවා. ඉතින් ඒක නිසා තමයි මාව නොපෙනෙන්නේ. හැබැයි මම රොජර්. ඒක මං කරගෙන යනවා අක්කා. මට පාඩුයි. මට අමාරුයි ආර්ථිකමය වශයෙන්. හැබැයි මං ඒක රැකගෙන යනවා. මං එහෙම යන්න ආසයි අක්කේ. රොජර් අතීතය කියන්නේ අනාගතයක අදිතාලමට වඩා යට ගියාවකට අපව හිර කර තැබීමක්ද? නෑ නේද මං හිතන්නේ නෑ කියලා. දැන් අතීතේ දී අපි අවුරුදු දශක 4කට කලින් අපි වැඩ කරපු මේ කාලපරාසය දිහා බලපුවම අපි වර්තමානයේ ඕන කරන බොහෝ දේවල් මේ අතීතයත් එක්ක ගැට ගහලා ඇවිල්ලා තිනවා. මොකද මිනිහෙක් ඉපදෙනකොට හැම මිනිහෙකුටම පැවරෙනවා වගකීමක් මේ මහ පොළොවේ වගකීමක් පැවරෙනවා. ඒ තමයි ඉතිහාසය නිර්මාණය කරපන්. මේ රටට ඉතිහාසය අවශ්‍යයි. ඒ ඉතිහාසය නිර්මාණය කිරීමේ වගකීම තමයි අපි අරන් තියෙන්නේ. ඒතට ඒ ඉතිහාසය අපි හදවතට ගත්තා. හදවතේ යටිපතුලටම ගත්තා. ඒක ඇතුලේ අපි ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න උත්සාහ කරනවා. තාමත් අපි ඒ උත්සාහය යෙදිලා ඉන්නවා. අපි මොනතරම් වයසට ගියත් තාමත් අපි ඒක ඉන්නවා. තාමත් ආධුනික ශිල්පීන් හැටියට අපි ඒක හදාරනවා. ඉතින් ඒ හැදෑරීම තමයි වර්තමානය. ඒ හැදෑරීම තමයි අපේ අනාගතය. ඒ මේ අපෙන් පස්සේ මං හිතන්නේ අක්කා මේ අපි තමයි අවසාන පුරුක් ඉතා සෝදශීලීව කටයුතු කරපු කලා ක්ෂේත්‍රය ඇතුලේ මේ අකලා දන්නවා ඒක පැහැදිලි ලෙසම ගුවන් විදුලියත් එක්ක ගැට ගැහිච්ච රූපවාහිනී නාලිකාත් එක්ක විශේෂයෙන්ම ස්ටේට් ජාතික ස්වාධීන යනාදී ඒ නාලිකාත් එක්ක ගැට ගැහිලායි අපි වැඩ කටයුතු කළේ. ඒ රේඩියෝ නාට්‍ය රංගපාලා ඒක ඇතුලේ නිපුණතාවය අරගෙන චරිතයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි අවබෝධය ලබා ගත්තේ මේ නාලිකා හරහාම තමයි. විශේෂයෙන්ම ගුවන් විදුලිය හරහා අපි ඒකට ආසයි. හෙටත් අපි ඒකට ආදරේ. අපේ දරුවන්ටත් අපි උගන්වන්නේ ඒක. සහ මේක බාරගන්න ඉන්න දරුදැරියන්ටත් අපි කියලා දෙන්නේ ඔන්න ඕක. मंदिर बिंदी वटू नत
බිඳී වැටුණත් නැතේ කඳුලක් අපට සාම්ප්‍රදායික බැඳීම් වින්දනීය සමාජයක් තිබුණා ඒත් අද දෙස බලද්දී අපි ජංගම දුරකථන දෙස බලාගෙන මම විතරක් කියන ලෝකයක තනවිලා නේද අක ඔය ප්‍රශ්නේ වර්තමානයේ මිනිහෙකුගෙන් අහන්න පුළුවන් හොඳම ප්‍රශ්නය දෙන උත්තරේ කොහොම වුණත් විවිධ වුණත් හොඳම ප්‍රශ්නය ඔක ඇත්තනේ බස් ස්ටෑන්ඩ් එකක් ගන්න වැසිකිළියට ගියත් තමන් තමන්ගේ ගෙදර වැසිකිළියට ගියත් ජංගම දුරකථනයත් එක්ක යන්නේ මේ මේ මනසට මොකද වුනේ අපි මිනිස්සුත් මේක මහා ඛේදනීය සිද්ධාන්තයක් මේ ජංගම දුරකථනය කියන ඛේදනීය තත්ත්වයක් ජංගම දුරකථනය ආපු එක අපි කවුරුත් හිතුවා ජංගම දුරකථනයක් ආපුවාම ෆෝන් එකක් එනවනම් කොච්චර හොඳද අපිට විතරයි නැත්තේ කියලා අපි එදා මැසිවිලි නැගුවා අපේ මිනිස්සු මැසිවිලි නැගුවා අපි හැබැයි අදට වඩා එදා ජංගම දුරකථනය නැතුව කොච්චර වැඩ කරාද කි කොච්චර හෘදයාංගම බවක් තිබුණද අද පෞල් සංස්ථාවන් පවා කොච්චර නැති වෙලා තියනවද විසිරිලා තියනවද කැඩිලා බිඳිලා ගිහිලා තියනවද ජංගම දුරකථනය හන්දා මොන තරම් ඛේදනීය තත්වයක් රටක් ඇතුලේ නිර්මාණය වෙලා තියනවද අපි සාහිත්‍යයට මොකද උනේ ආද ප්‍රේම සම්බන්ධතාවලට මොකද උනේ ප්‍රේම සම්බන්ධතා කොල්ල කෙල්ල හිතන ජංගම දුරකථනය නිසා මට රෑ දෙකට තුනට හරි මේ මිනිහසෙර කතා කරන්න පුළුවන් දැන් වීඩියෝත් තියෙනවා ඒ මදිවට මේ වීඩියෝ කෝල් එකකින් බලාගෙන කතා ඒකද ලයිෆ් එක ජීවිතේ ඒකද ඒක නෙමෙයි අපේ ජීවිතය අපි ඊට වඩා බැඳීම් එක්ක මසට මස ලේයට ලේයත් එක්ක ගැට ගැහිච්ච ජීවිත ගත කරපු අපි අපේ ප්‍රේමවන්තියත් එක්ක හේතු වෙලා ඇඟට හේතු වෙලා කතා කරපු අපි අද ජංගම දුරකථනය අපි ව ඈඩ් කරලායි මේ ආදරය කරන්න උගන්වලා තියෙන්නේ ඒක අපි කරන්න ඕනේද හැබැයි අපේ මිනිස්සුන්ට ඌමනාවම තිබුණා නම් ඌමනාව දැනුත් තියෙනවා නම් මේ ජංගම දුරකථනයේ පැත්තකින් තියලා ඒ සාහිත්‍යයත් එක්ක ඉතිහාසයත් එක්ක සමාජීය සංස්ථාවත් එක්ක අපිට ගැට ගැහෙන්න පුළුවන් අපි තාමත් එහෙමයි අක්කා මේ මේක ඇතුලේ දරුවෝ කී දෙනෙක් බෙල්ල වැල දාගෙන මැරුණද කියන අවුරුදු 15 16 14 ගෑනු ළමයි පිරිමි ළමයි කී දෙනෙක් තමන්ගේ ජීවිතය නැති කරගත්තද අම්මලා තාත්තලා කී දෙනෙකුට තමන්ගේ දරුවෝ විනාශ වුණාද මේ ජංගම දුරකථනයත් එක්ක ඒගොල්ලන්ට දැනුම වැඩි තාක්ෂණික දැනුම ඒගොල්ලන්ට වැඩි ඒගොල්ලෝ ඒක හඹාගෙන යනවා හැබැයි අක්කා කිව්වා වගේ මේ වින්දනීය ස්වභාවය කෝ සාමූහිකව අපි ලැබපු එදා වින්දනීය කෝ එදා අපේ තාත්තා දෙකක් දාගෙන ඇවිල්ලා පුතා shall we sing a song කියලා කතා කරනකොට අපි ඉතින් මේ මේ බේසමකට ගහලා හරි තාත්තත් එක්ක සින්දුවක් කිව්වා. අද එහෙම නේ. පුතා දැන් මම මගේ පුතා tablist කෙනෙක්. එයාට මේ පුතා සින්දුවක් කියමුද? ඌ ෆෝන් එක ගෙනල්ලා මේ without voice මේ melody එකක් දා ගන්නවා. ඉතින් ඕකද ඕනේ? අපිට ඕනේ එක නෙමෙයි. පුතේ ටබ්ල එක සෙල්ලම් කරලා එක්ක ගිටාර එක ගාලා අපි සින්දුවක් කියමු. ඒක වෙන්නේ නැහැ. දැන් මේ දුරස්ථීකරණයක් ඇති වෙලා තියෙනවා. මහා දුරස්ථීභාවයක් ඇති වෙනවා. දුරස්ථ භාවයක් ඇති වෙනවා තියෙනවා පවුල් ඇතුලේ. ගෑණි මිනිහා ඈත් වෙලා ළමයි ඈත් වෙලා එක්ක තාත්තා එක ගැන නොහිතන තාත්තා තනි වෙලා එහෙම ස්වභාවයක් සමාජය ඇතුලේ තියෙනවා. ඒක අපි හදාගන්නේ කොහොමද?
අපි අධ්‍යාපනය එක හදන්න ඕනේ. අපි අධ්‍යාපනයේ ඇතුලේ ළමයා ළමයාව ගෙනියන්න ඕන ඉලක්කයට ළමයාව ගෙනියන තාක් මේ සමාජය නිර්මාණය වෙන්නේ හොඳ තැනකට. පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉඟි බිඟි කරන පුංචි පුංචි ගෙවල් තනා අතු අග ඉඟි බිඟි කරන කුරුළු කිරිලියේ මට නම් මේක සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක දැනේවිද අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක දැනේවිද අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් රජ අපේ ජීවිතයේ හැම දෙයක්ම අත්හරින්න වෙනවා. ඒ අපිට ඕන වෙලාවට දෙමේ. ඒ අත්හැරීම් වලට නියම වෙලාවට. බෞද්ධ දර්ශනයේ කස්සල කතාවක් තියෙනවා. සියල්ල තියෙනවා. සියල්ල ඇත. ඒත් අපි එකතු කරපු කිසිවක් නැත. There's nothing which we have collected. Yep. මුකුත් නැහැ. හැබැයි හැම එකක්ම තියෙනවා කියලා අපිට පේනවා. අපි ඇයි ඇයි අපි පොදි බැඳගන්නේ? මේ පොදි බැඳ ගැනීම ඉතා ආත්මార్థකාමී කතන්දරයක්. ඒක අපි වෙනස් කරගන්නේ කොහොමද? අධ්‍යාපනය. අධ්‍යාපනයේ ඇතුළෙම තමයි මේක තියෙන්නේ. ඒකේ මම අර කලින් කිව්වේ අධ්‍යාපනය අපට ලබා දෙන ගුරුවරු අපිට දෙවිවරු මිහිපිට. අක්කටත් එහෙමයි මටත් සාපේක්ෂයි. අපේ ගුරුවරු අපිට හිටපු දෙවිවරු. ඒක නිසා අපි කලාවත් එක්ක ගැටගැහිච්ච මිනිස්සු. කලාව සාහිත්‍යයත් එක්ක ගැටගැහිච්ච මිනිස්සු. අපිට සාහිත්‍ය ඇතුලේ කරන්න පුළුවන් අංශුවක් කරන්න පුළුවන් වුණාට අපිට කරන්න තියෙන දේවල් අසීමිතයි. අපිට කියවන්න තියෙන සාහිත්‍ය අසීමිතයි. මුළු බටහිර සාහිත්‍යෙම කියවීමේ රුචියෙන් මං ඉන්නේ. ඒක කවදද අපිට ඉවර කරන්න පුළුවන්? ආත්මගන් ආත්මෙන් ආත්මේ කියවත් ඒක අපිට ඉවර කරගන්න බැරි වෙනවා. ඒක නිසා අපි අක්කා කල්පනාකාරී වෙන්න ඕනේ. විශේෂයෙන්ම විනාශයට යන ලෝකය. විනාශයට යන මිනිසුන් ඉන්න ලෝකය සහ විනාශකාරී පසුබිම අපි විසින්ම නිර්මාණය කරපුවා. මිනිසුන් විසින්ම නිර්මාණය කරපුවා. මිනිහෙක් මේව හදනවා නම් මේ විනාශය මිනිස්සු හැදුවා නම් ලෝකයේ ඇතුලේ මිනිසුන්ටම මේක හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා මේ 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 මිනිස් හිත දර්ශනය ඇතුළෙමයි හැදෙන්නේ. දර්ශනයත් එක්කමයි ගැටගැහෙන්න ඕනේ. ඒක නිසා අපේ ආදරණීය දරුදරියන්ට අපි කියලා දෙන්න ඕනේ ඒක. සමහර විට අපි ඇග්‍රසිව් වෙන්නත් ඇති. අපි ඇග්‍රසිව් වෙනවා ඇති ළමයින්ට දේවල් කියලා දෙනකොට. නමුත් එහෙම සමහර විට අපි කියන්නේ බයට. සමහර අම්මලා තාත්තලා ළමයින්ට ගහන්නේ බයට. බනින්නේ බයට. ළමයා නුමග යයි කියන බයට. ඒක නිසා ළමයින්ට ඒ අවබෝධය තියෙන්නත් ඕනේ. අධ්‍යාපනය ඇතුලේ ගුරුවරයා තමයි ගෙදරින් පස්සේ ළමයාත් එක්ක වැඩිපුරම ගත කරන පුද්ගලයා. ඕ කෙනා ගුරුවරයා. මේ ගුරුවරයාට ඌමනාව සහ වගකීම හැදෙන්න ඕනේ, තියෙන්න ඕනේ අපේ අනාගතය නිර්මාණය කරන්න. ඒක නිසා
මේකත් එක්ක අපි ගැටගැහෙමු. අපේ ආදරණීය දූ දරුවන්ගේ මනස නිර්මාණය කරන වගකීමයි අපි ගන්න ඕනේ. එදාට අපිට හොඳ ලෝකයක් නිර්මාණය වේවි. නිර්මාණය කරන්න පුළුවන් වේවි. සිනහා කඳුළු එනවා යන මේ සින ගමනේ නැවතිනා අම්බලමයි මවතේ මේ පාළු කතරේ ඔබ මා හමු වී යා යුතු මග මෙය වේ අහගන්න මිතුරේ ලෝකය කරලිය වෙනවා මායා වෙනලු අපි ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ සිනහා කඳුළු එනවා යනවා භවයෙන් භවේ විරාමේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ රජ අපි සහස්ත්‍රයට ආව තව තවත් සහස්ත්‍රේවි ඇත්තටම අපිට මොනවා වේද අක්කා අපිට මොක වුණා අපි අපි ඉන්න එක නැහනේ අපි ජීවිතුන් අතර නැතිනේ හැබැයි බෞද්ධ දර්ශනය අනුව අපි කොහේ හරි ආත්මික ඉදත් ඉඳීවි එදාට අතීතයේ හිටියා වගේ දා ඉඳීවි දැන හෝ නොදැන නමුත් මේ 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 නිර්මාණය වෙන සහස්ත්‍රයන් වලට මූණ දෙන්න පුළුවන් දරු දැරියන් පිරිස අපි නිර්මාණය කරන්න ඕනේ අපිට පුළුවන් විදිහට අපි ජීවත් වෙලා ඉන්නක ඒ දරුවන්ට අපි කියලා දෙන්න ඕන වෙනවා උඹේ දරු දෙරියන්ට පුතේ ජීවිතයට මූණ දෙන හැටි කියලා දීපන් මේ මේ අපේ 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 ජීවිතය අපි සාර්ථක කරගෙන තියෙනවා අති සාර්ථක කරගෙන තියෙනවා ආර්ථික මේ වශයෙන් නෙමෙයක් නමුත් මානසික වශයෙන් අපිට හොඳ හයියක් තියෙනවා ඒ හයිය අපි අපේ දරු දෙරියන්ට දෙන්න ඕනේ හෙට දවසට මූණ දෙන්නේ කොහොමද කියන හයියයි අපි ළමයින්ට හදලා දෙන්න ඕන. හෙට දවසට මූණ දෙන්න ජංගම දුරකථනය නෙමෙයි අපි අතට දෙන්න ඕනේ. එහෙම නැත්නම් තාක්ෂණය නෙමෙයි ඔහුට ලබලා දෙන්න ඕන. හොඳ හයිය හිතක් තියෙන හොඳ සංවේදී හදවතක් තියෙන හොඳ දැනුමක් දැනුම් සම්භාරයක් සතු දරුවෙක් අපි මහ පොළොව ඇතුලේ නිර්මාණය කරලා අපි මැරෙන්න ඕනේ. ඒ දරුවා ඒ වගකීම කරට ගනීවි. අපි ඔවුන්ට කරපු දේ ඔවුන්ගේ දරුවන්ටත් උන් කරાવી. එදාට ඒ ඒ දරුවන්ට අපි මූණ දුන්න සහස්රේට වඩා ඉතාමත්ම කාර්යක්ෂමව තාක්ෂණය දැනගෙන සාහිත්‍ය පිළිබඳ හොඳ අවබෝධයකින් කලාව පිළිබඳ හොඳ අවබෝධයකින් ඒ සහස්රේට ඒ දරු දෙරියන් මූණ දේවි දෙන්න ඕනේ දෙන්න පුළුවන් වේවි. එහෙම සමාජයක් මේ මේ ලෝකය ඇතුලේ නිර්මාණය වේවියක් අයිදා. නිර්මාණය වේවි. ඒක නිසා දැන් ලහි ලහි අපිට කල් නැහැ. අපිට කාලයක් නැහැ දැන් අපේ කාලය ගෙවෙනවා. දැන් ලහි ලහි අපේ දරුවන්ට අපි ඒ සහස්රේට මුණ දෙන්න පුළුවන් විදිහේ වාතාවරණයක් සමාජය ඇතුලේ නිර්මාණය කරන්න ඕන මේ වගකීම සියලුම වැඩිහිටියෝ ගන්න ඕනි කරට. පිස්සු නටනට මේක කෙලසන එක නෙමෙයි මේ වැඩිහිටියෝ දැන් කරන්න ඕනේ. කෙලසන එක නෙමෙයි සමාජයේ කෙලසමින් යන අපේ බොහෝ
උගත් බුද්ධිමත් වැඩි හිටියෝ නිකන් ආර්ථිකයට වැඩි පඩි ඉල්ලලා කිසි තේරුමක් නැතුව පඩිය මේ මේ මහ පොළවේ අපේ පිළිකන්නේ අපි හිටියොත් හිටෙව්වොත් අපිට කන්න පුළුවන් අපේ පිළිකන්නේ අපි හිටවල කෑවා කාලයක් ඒක නිසා අපේ අපේ මහ පොළොවට අර කතාවක් තියෙනවා මෝල් ගහක් ගැහුවත් මේ මහ පොළොවේ දළු දානවායි කියලා ඇත්ත ඇත්ත කතාව ඒක නිසා මේ 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 නිකන් වැඩි පඩි ඉල්ලලා දඟලලා බොරුවට වැඩක් නැහැ හෙට දවසේ අනාගතයට අපේ ළමයින් මූණ දෙන්නේ කොහොමද කියන එක මේ එන සහස්රයට මූණ දෙන්නේ කොහොමද කියන වගකීම අපේ වැඩිහිටියෝ ගත්තොත් ඒ දරුදරියන්ට ඊළඟට එන සහස්රයට ඔවුන්ගේ දරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ට ඒ සහස්රයට जीवित කාලය පියඹනවා වැහි බීරු මදුටු ලිහිණින් වාගේ කැළඹේ නොව කැළඹේ වෙනවා යා නැළවෙමු නීරෝ වගේ අපි වෙනවා යා නැළවෙමු නීරෝ වගේ අතීතයේ ගිනි ඇවිලේ